අයිබෝවන් කුවේට් රාජ්‍යයේ සිටින ඔබට සහ කුවේට් රජයේ නැවත පැමිණීමට සිටින ඔබට ඉතා වැදගත් පුවතක් තිබෙනවා. ඒ තමයි වීසා බලපත්‍ර සම්බන්ධව මේ පුවත පිළිබඳව ඔබ දැනුවත් වන්න අනිත් අයවත් දැනුවත් කරන්න. 2020 සැප්තැම්බර් 1වන දින වීසා කල් ඉක්ුත් වූ කුවේටේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර අලුත් කිරීම සඳහා දිනකට කුවේට් ඩිනාර් 2ක සාමාන්‍ය දඩ මුදලක් ගෙවීමට සිදුවේ. මීට පෙර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් වීසා අලුත් කිරීම සඳහා සහන දීර්ඝ කිරීමේ කාල සීමාව 2020 නොවැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට අවසර දෙන ලදී. මාර්තු සිට 2020 අගෝස්තු අවසානය දක්වා කල් ඉක්ුත් වූ නේවාසික අවසර පත්‍රයක් සහිත විදේශිකයින්ට නොවැම්බර් 30 දින නියමෙන් ප්‍රයෝජනගත හැකි බවයි. සැප්තැම්බර් මුල සිට විදේශිකයෙකුගේ පදිංචි සඳහා බලපත්‍රයක් කල් ඉක්ුත් වී ඇතනම් ඔවුන් නේවාසික කටයුතු දෙපාර්තමේන්තුවේ වීසා බලපත්‍ර අලුත් නොකරන්නේ නම් ඔවුන් නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිටින සෑම දිනකම ඩිනාර් 2ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. 2020 සැප්තැම්බර් මස 1වන දිනෙන් පසු කල් ඉක්ුත් වූ පදිංචි සඳහා අවසර පත්‍ර ඇති අය වීසා බලපත්‍ර අලුත් කිරීමට අපොහොසත් වීමට වලංගු හේතුවක් නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ. අගෝස්තු මස අවසානයට පෙර නේවාසික අවසර පත්‍ර සහ සංචාරක වීසා බලපත්‍ර කල් ඉක්ුත් වූ විදේශිකයින්ට 2020 නොවැම්බර් මස අවසානය දක්වා ස්වයංක්‍රීය දිග කිරීමක් ලැබී ඇති බව වාර්තා වනවා. වත්මන් කාල සීමාව නොවැම්බර් 30 අවසානයේ කල් ඉක්ුත් වීමෙන් පසු නව කාල සීමාව වනවා. මේ අතර රටවල් 34ක තහනම් ලැයිස්තුවේ අතරමංව සිටින විදේශිකයින්ට වලංගු නේවාසික බලපත්‍රයක් තිබේ නම් හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයා විසින් අන්තර්ජාලය හරහා අලුත් කර තිබේ නම් කොන්දේසි අනුව අතිරේක මාස 6ක කාලයක් කුවේටෙන් පිටතරඳේ සිටීමට අවසර දෙනු ලැබේ. විදෙස්ගත ඔබට වැදගත් වන වීඩියෝස් නැරඹීමට අවශ්‍ය නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.